පොළොන්නරුවයි මමයි මමයි පොළොන්නරුවයි කියන්නේ දෙකක් නෙවෙයි. මෛත්‍රීපාල සිරිසේනගේ හෘද සාක්ෂිය පොළොන්නරු ජනතාව. අපිට අද චරිත ඝාතන කළාට අද මට හොරෙක් කියලා කිව්වට මට නිඳා අපහාස කළාට ඒවට අපි සැලෙන්නේ නැහැ. මම කිරි දීලා හදපු මගේම දරුවෙක් වගේ ලංකාවේ කිසිම පුජ්‍යලයකට ලැබිච්ච නැති තනතුරු දුන්න පුජ්‍යලෙක් ඔබ දන්නවා රූපවාහිනිය වලයි නොඑක් තැන්වල ගිහිල්ලා මට නිඳා අපහාස කරනවා. මං ඒවෙන් සැලෙන්නේ නැහැ. අවුරුදු 54කට ආසන්න පක්ෂයේ දේශපාලන ජීවිතේ නිඳා අපහාස අපවාද සියල්ලමට හොඳට හුරුයි. ඒ නිසා පක්ෂය තුලත් පොළොන්නරුව තුලත් ජාතික දේශපාලනයේත් කවුරු ගැහුවත් කොහෙන් ගැහුවත් පොළොන්නරු ජනතාවගේ ආශිර්වාදයේ තුල මම කොට කොන්දක් ඇතුව ශක්තියෙන් ඉන්නවයි කියන එක මම තමුන්නාන්සලාට බොහොම පැහැදිලිව කියන්නට ඕන. පොළොන්නරුවේ තමුන්නාන්සලාගෙන් පොළොන්නරු ජනතාවගෙන් ඡන්දය අරන් ගින් පොළොන්නරුවෙන් ඉන්නව ආණ්ඩුවේ මැති ඇමතිවරු 3 දෙනෙක් මම හැර. ඒ එක්කෙනෙක්වත් තමුන්නාන්සලා ඇහුවද පාර්ලිමේන්තුවේ හරි පාර්ලිමේන්තුවෙන් පිට හරි මේ ගොවි ජනතාව විඳින දුක ගැන කතා කරලා තියෙනවා? නැහැ. හැම දෙයකටම යස් සර් ඔව් සර් එච්චරයි. මං සමහර වෙලාවට ආණ්ඩුව විවේචනය කරනකොට රටේ ප්‍රශ්න කතා කරනකොට ඔය මෙහෙ ඉන්න ඇමතිවරුයි ඔක්කොටම යස් කියන මේ ආණ්ඩුවේ සමහර ඇමතිවරුයි සමහර අය මට කියනවා ආණ්ඩුව ඇතුලේ ඉඳගෙන ආණ්ඩුව විවේචනය කරන්න එපා එහෙමනම් ආණ්ඩුවෙන් යන්න කියලා. හැබැයි මේවා කතා නොකර පුළුවන් දේවල්ද? මේ ජාතික සම්පත් ජනතාවගේ දේපල ජනතාව වෙනුවෙන් පොළොන්නරුවට ගෙනාපු දේවල් මේවාද විනාශ වෙමින් යනවා. මේ දිස්ත්‍රික්කේ ඉන්න ආණ්ඩුවේ ඇමතිවරු දෙන්නත් මන්ත්‍රීවරයාත් මම හැර මේවා අභාවයට යෑම පිළිබඳව මිසක් මේවා ගොඩනගන්න කිසිම සහයෝගයක් දෙන්නේ නැහැ. අද ඔක්කොටම ඌමනා කරලා තියෙන්නේ කොන්තරත් පාරවල් හැදිලි. පාරවල් හදන්න පොහොට්ටුවේ මන්ත්‍රීවරු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු ඒගොල්ලන්ට දුන්නාම ඒගොල්ල පොහොට්ටුවේ මන්ත්‍රීවරුම කියලා කිව්වා මාත් එක්ක කීප දෙනෙක් සර් අපි අහවලාට 108ක් දෙන්න ඕනේ කියලා. මෙතන ඉන්න අපේ ප්‍රාදේශ සභා නගර සභා 7ක මන්ත්‍රීතුමාලා මන්ත්‍රීතුමියන් මේ හැම කෙනෙක් වගේම තමුන්නාන්සලා දන්නවා මම කෝටි 6000ක් පිබිදෙන් පොළොන්නරුව ගෙනල්ලා වැඩ කෙරුවා. නමුත් කිසිම කෙනෙකුට අබ පියල්ලක වංචාවක් සතේක වංචාවක් මම කළා කියලා කියන්න කිසි තැනක නැහැ. ඒ ගැන මම බොහොම සතුටු වෙනවා. මේ ආණ්ඩුව ආපු ගමන්ම මේ දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ දේශපාලඥයෝ ආණ්ඩුවට පැමිණිලි කළා පිබිදෙම පොළොන්නරුව විමර්ශනය කරන්න මේකෙන් හොරකම් කළා තියෙනවායි කියලා මම. ආණ්ඩුව ඇවිල්ලා පළවෙනි මාසෙම කච්චේරියට ඇවිල්ලා පිබිදෙම පොළොන්නරුව කෝටි 6000 ව්‍යාපෘතියේ පොත්පත් අරගෙන විගණනය කළා පරීක්ෂා කළා විමර්ශනය කළා. ඒගොල්ලෝ එහෙමම යන්න ගියා.